එතුමා රටේ විධායක ජනාධිපති. ඉතින් විධායක ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය අගමැතිතුමායි ඒ කැබිනට් මණ්ඩලයේ කරන්නේ නැත්නම් ජනාධිපතිතුමාගේ දැක්ම දැන් එතුමා කියනවා 2017 අවුරුද්ද දුගී බව තුරන් කරන අවුරුද්දක් බවට පත් කරනවා කියලා. මේ පෞරසාන ආධාරයේ කපලා. ඒව නැතුව මේ මිනිස්සුන්ට වැට් එක වැඩි කළා. මේ ටික ඔක්කොම කළ දුගී බව නිද කරන්න බෑ. ඒක නිසා එතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් ඒකේ ප්‍රතිපත්තියට එකඟ වෙන පිරිසක් ඉන්න ඕනේ. ඉතින් මේ අගමැතිතුමයි මේ කැබිනට් මණ්ඩලයේ ඒකට නැත්නම් ඒකයි අපි කියන්නේ එතුමාට මේ වැඩේ කරන්න අපහසුයි කියලා. අපි කියන්නේ මේ අපි හෙට කියන මේ අගමැතිතුම අයින් කළා මේ ඒකාබද්ධ විපක්ෂයේ අපි ඡන්දෙ ඉල්ලුවනේ. අපි ඔක්කොම එකට ඡන්දෙ ඉල්ලලා 95ක් පත් වුණා. අපිව කැඳවලා අපි ආණ්ඩුව කැඳවුවා කියලා අපි කියන්නේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපි එතුමාටත් පෙන්නලා තමයි අපි අගෝස්තු 17 වෙනිදා ඡන්දෙට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. අපේ සන්ධානේ අපි ඡන්දේ ඉල්ලන්න ගිය ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. ඒක එතුමා එතකොට සන්ධානේ නායකවරයා හැටියට එතුමාටත් ගිහිල්ලා දිනේෂ් ගුණවර්ධන මහත්මයා බාර දුන්නා. අපි ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න එකඟයි. අපේ ප්‍රතිපත්තිය ඒක. අපි ඡන්දෙ ඉල්ලුවානේ ජනතාව වරමක් ගත්තා. එතුමා තනුවද කරානේ. ඒක අපි ක්‍රියාත්මක කරන්න එකඟයි.